Wasuliya, Hituakara Yawane Sadadanika Mudrava. ලෝකේ විධිමත් වූ සාර්ථක වෙච්ච නිර්මාපකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි පළවෙනි නිර්මාපකයා මිනිසා. අනෙක් නිර්මාපකයා මේ අසිරිමත් වූ ස්වභාව ධර්මය. එතන මේ මිනිසා ගැන කතා කරනකොට මිනිස්සු ගැන අපිට විවිධ තලෝස්සේ විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි එක්තරා තැනකදී විග්‍රහ කරනවා මිනිසා යම්කිසි දවසක සාර්ථකත්වයට පත්වන්නේද යම් මහන්සියකින් ඔහු ඒ සේවය සඳහා අවංක සේවයක් ලබා දුන්නා කියලා. අනේ විදිහට අපි ශ්‍රී ලාංකික ජාතියක් විදිහට අපේ මිනිසත්කම ගැන අපේ මිනිසුන්ගේ ශ්‍රම බලකාය ගැන කතා කරනකොට ඈත අතීතයේ ඉඳන් ශ්‍රී ලංකාව කියලා කියන්නේ ස්වයං පෝෂිත ආර්ථික රටාවකට හිමිකම් කියන බොහොම සුන්දර දෙවයිනක්. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය මුල් කරගනිමින් වී ගොවිතැන අපිට අනන්‍ය වෙච්ච අපේම දෙයක් බවට පත් වෙලා තියෙනවා. රටටම වී සපයන අපේ ගොවියා සහ කමත කියන මේ පාර්ශ්ව දෙක අතර තියෙන අත්‍යන්ත බැඳීම හරහා තමයි ඔබත් මාත් හැම දවසකම අපි ප්‍රධාන ආහාර වේලට එකතු කරගන්න බත්පත අපි අතට එන්නේ. ඒ නිසා අපි හිතුවා මේ සුන්දර කමතේ ඉඳගෙන සුන්දර සීත සුළං අපේ ඇඟ වැදෙන ගමන්ම බත අපේ බත් පිඟානට එන්නේ මොන විදිහටද කියන ඒ ක්‍රියාදාමයේ පිළිබඳව ඈත අතීතයේදී සිදු කරපු ඒ ක්‍රමවත් විධිමත් හරවත් වූ ඒ සංස්කෘතිමය සාධකයන් ඔබට අද මේ රූපරාමු හරහා සමීප කරන්න. එදෙන අපි විශ්වාස කරනවා අද සංචාර සටහන ඔබට විශාලසේ වැදගත් වේවි, විශේෂයෙන්ම ඔබේ දැනුම් පොතට. අපි රසට කන බත් පිඟානක් බත් ඇටයක් මේ විදිහට බත් ඇටයක් වෙන්න, ඒ කියන්නේ වී බත් ඇටයක් වෙන්න විශාල පරිවර්තන ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ පරිවර්තන ක්‍රියාවලියේ පළවෙනි අදියර තමයි මගේ මේ පසුබිමින් ඔබට දැర్శණය වෙන්නේ. ඒ තමයි ගොයම් කැපීම. ඉතින් මේ අපි දැන් ඇවිල්ලා ඉන්න මේ කමත යටිමාදුර මීගොල්ල ගොවිපලට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ප්‍රදේශේ නම් මීට ආවේනික වෙච්ච විධිමත් රටාවන් කිහිපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් මේ කමතේ මේ ගොයම් කපන්න උපකාරී වෙන පිරිසම තමයි තවත් කෙනෙක්ගේ කමතක ගොයම් කපන්න උපකාරී වෙන්නේ. ඒ කියන්නේ මූල්‍යමය අරමුණකින් තොරව ගිය අත්තම් ක්‍රමයකට තමයි ගොයම් කපන්න උපකාරී වෙන්නේ. ඉතින් මේ අත්දැකීම පළවෙනි පියවර විදිහට අපි හිත ඔබත් එක බෙදා ගන්න තවත් මේ ක්‍රියාදාමයේ බොහෝ සංසිද්ධීන් තියෙනවා ඔබට පෙන්වන්න. අපි යමු මේ ක්‍රියාවලිය බලලා ඊළඟ සංසිද්ධීන් වලට. මේ අත්දැකීම මේ දර්ශන තලය ඔබට ටිකක් අමුතු ඇති. මොකද අපිට අපේ කාලේ මේ දේවල් දකින්න අවස්ථාවක් නැති නිසා. ඔබට පේනව ඇති මේ නිකාතුත් එවැගේම රඹුක්කතුත් මේ විදිහට කමතේ නියරේ බැම්මේ මෙහෙම හිටවල තියෙනවා. මේ විදිහට මේ ආකාරයෙන් හිටවන්නේ මේ අතු මෙහි ආරක්ෂාව සනාථ කරන්න. ඉතින් සමහර අත්දැකීම් නම් මමත් අද දවසම තමයි දැක්කේ. හැබැයි ඒ අත්දැකීම් අපේ ජීවිතයට අලුත් ගොඩාක් දේවල් තියෙනවා මෙහි සංකේතාත්මකව අපේ ජීවිතයට අපිට උගන්වන දේවල්.
වාසුලිය හිතුවක්කාර යෞවනයේ සදාතනික මුද්‍රාව. තියෙන්නේ අරක්ගල. ඒ වගේම මේ වලල්ලක් තියෙන්නේ කිරි මදුවල් නමයකින් නිර්මාණය කරපු වලල්ලක්. දැන් මේ අඳින්නේ බෝපත් අලු කරලා ඒ හරහා නිර්මාණය කරගන්නවා මේ අඳිනවා යන්ත්‍රයක්. ඒක මේ දේවල් මේ කමතේ මැද මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ අර ඉස්සෙල්ලා කියපු ඒ ආරක්ෂාව තවදුරටත් සනාථ කරගන්න. එහෙම නේද මම? හොඳම වෙලාවාවා. ගොයන් කැපිල්ලක අපි බල බලා ඉන්නම අවස්ථාව තමයි ඇඹුල කන එක. ඉතින් ඔන්න ඇඹුල දැම් ගෙනහල්ලා තියෙන්නේ ගෙවිලියෝ ටිකයි ගොවී ටිකයි එකතු වෙලා. තවත් ඉවසක දින නම් බෑ නේද මාමේ? එහෙනම් දැන් මේ වෙලාව ඇඹුල සඳහා කල්ලා ගන්න බැරි වැඩක්. කලං කොලේට බට්ටික බෙදාගෙන ඇඹුල රස විඳින තමයි ඔන්න අපි හදන්නේ. පොලොස් පොලොසුත් තියෙනවා. මේ වනාද කරවල තියෙනවා. මල්ලෙන් තියෙනවා. මල්ලු ටිකක්ද? දැන් ගොයම් ටික ටික කපලා ඉවර වෙන්න තමයි යන්නේ. ඉතින් මේ කපපු ගොයම් ටික මේ විදිහට මිටි බැඳලා කමතට රැගෙන යනවා ගොයම් කොලයක් හදන්න. ඉතින් ඔන්න මමත් මිටියක් ගත්ත මට පුළුවන් ප්‍රමාණයට. හැබැයි කපනවා චුට්ටක්. මේකට ලේසි නෑ බලන් ඉන්න තරම්. මිනිසා විධිමත් මිනිසෙක් බවට පරිවර්තනය වෙන්නේ පත්වෙන්නේ සිරිත් විරිත් සාරධර්ම වලින් හෙබි පුද්ගලයෙක් බවට පත්වනොත් විතරයි. අන්න ඒ වගේ තමයි කෘෂිකර්මාන්තය කියන මේ පුළුල් මාතෘකාවටත් අදාළ වෙච්ච සිරිත් සම්ප්‍රදායක් තියෙනවා. ඒ වගේම ඊට අදාළ වෙච්ච භාෂාවක් තියෙනවා. ඉතින් මේ කමත කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු මේ කමත් සංස්කෘතිය තුළ කමත් භාෂාවක් තියෙනවා. අන්න එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදිහට ගොයම් කොලය නිර්මාණය වෙන්නේ. ඔබට පේනව ඇති මේ ගොයම් කොලයටත් ආවේනික වෙච්ච හැඩයක් තියෙනවා. මේ හැඩය අපි කියන්නේ අර ගොයම් කොලේ මුදුන් කරනවා කියලා.
මේ බුදුන් කිරීමේදීත් වීකරල් ටික ඇතුළට එන විදිහටත් දණ්ඩ එළියට එන විදිහටත් තමයි මේ විදිහට මේ ගොයම්කොලේ නිර්මාණය කරන්නේ. ඒකටත් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි වර්ෂාවට ඒ වගේම සතුන්ගෙන් මේ වී ටික ආරක්ෂා වෙන්න තමයි ඒ විදිහට අඩු කරලා තියන්නේ. මේ ගොයම්කොලේ මූලික අර්ධය අපි ඒ කියන්නේ කොළ තියනවා කියලා තමයි කමත් භාෂාවේදී හඳුන්වන්නේ. ඒ කොළ තියන එකෙන් අදහස් කරන්නේ මේ මූලික කොටස මූලික අර්ධය දේවදේවතාවුන් වහන්සේලාට බුදුන්ට පූජා කිරීම අරමුණු කරගෙන. ඉතින් දැන් අපි මේ අධීරයෙන් පස්සේ යොමු වෙන්නේ ඒ අධීරයට. ඒ දේ සිද්ධ වෙන්නේ මෝනටම ආවේනික වෙච්ච ඒ වත්පිළිවත් හරහම තමයි. ඉතින් දැන් අපි සූදානම් වෙමු මේ නෙදමා ඊළඟ අධීර කරන්න කොළ තියන එක. කොළ තියෙනකොටත් විශේෂත්වයක් තියෙනවා. පඳුරු කිහිපයක් අඩියට දාලා ඒ වගේම හක් ගෙඩියක් තියලා ඒ වගේම මීකරල් මිටියක් තියලා ඒ ආකාරයෙන් තමයි කොළ තියන්නේ. දවසම අපිට ඔබට කතා කරන්න වෙන්නේ කමත් භාෂාවෙන්ම තමයි. ඔන්න දැන් මේ වෙනකොට සිද්ධ කරන්නේ කොලේ බාලා අම්බරුවන් ලවා මේ මඩවන්න සූදානම් කරන අවස්ථාව. ඉතින් මේ අය මේ වෙලාවේදී ඔබට මේ පරිසරයට ආවොත් දැනේ සූර්ය රශ්මිය දැඩිව දැනෙන වෙලාවක්. හැබැයි මේ සියලු දෙනා සූර්ය රශ්මියත් ආශිර්වාදයක් කරගෙන අපේ රටේ ආර්ථිකයට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නේ ඔබටවත් මටවත් හිතන්න බැරි හිතේ බොහොම අසීමාන්තික කරුණාවක් භක්තියක් හිතේ තියාගෙන ඉතින් රටක ජීවනාලිය වෙන්නේ මේ ගොවි. ඉතින් ඒ නිසා ඔබ මම රස කර කර කන බත්පතේ ඉතාමත්ම අසීරු කොටස තමයි ඔබට අද මේ දර්ශන පෙළෙන් අපි සමීප කරන්නේ. මේ තියෙන්නේ දැතිවන. මේ දැතිවනෙන් කරන්නේ ගොයම් බේරන එක. ඉතින් මේ තියෙන්නේ ඒ ගොයම් බේරන අවස්ථාවක් තමයි ඔබට දකින්න ලැබෙන්නේ. මේ අවස්ථාවලින් අනතුරුව දැන් අපි මේ සූදානම් වෙන්නේ මොකද්ද කර්තව්‍ය? තවලම. තවලම සඳහා තමයි දැන් අපි සූදානම් වෙන්නේ. මේ තියෙන්නේ බෝලක්. මේ බෝලත්යෙන් කරන්නේ බැස බෝල් කරන එක. ඉතින් මේ කමත් භාෂාවට ආවේනික වෙච්ච උපකරණ සහ ඒ භාෂාව තමයි ඒ. හේ
මේ කර්තව්‍යෙන් සිද්ධ වෙන්නේ බොහොම ස්තුතියි. තවලම සඳහා ගෝණි කිරීමක් මේ විදිහට ගෝණි වලට දාන්න ඕනි මේ වී. වාසුලිය හිතුවක්කාර යෞවනයේ සදාතනික මුද්‍රාව. අපේ උදෑසනේ ඉඳලා ගොඩක් වෙහෙස මහන්සි වෙලා මේ පොළවත් එක්ක මේ දේශගුණයක් එක්ක කරට කර තරගවිලා මේ ක්‍රියාදාමයේ අවසාන පරිච්ඡේදය තමයි අපි දැන් ළඟා වෙලා තියෙන්නේ. ඉතින් ඒ පරිච්ඡේදය අපි හඳුන්වනවා දේවදානයක් කියලා. මොකද අපි නෙලාගත්ත මේ අස්වැන්නේ මුල්ම භාගය පූජා කරනවා ලෝතුරා තථාගත මාමෑණි බුදුරජාණන් වහන්සේට. අනුතුරුව දෙවියන්ට පූජා කරනවා. ඉතින් තුන්රුවන්ගේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදයත් ලබාගෙන මේ කර්තව්‍ය සාර්ථකව නිමා කරන්න තමයි මේ විදිහට අපි සියලු දෙනාම එක්රොක් වෙලා ඉන්නේ. ඉතින් ඔබ වහන්සේට අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ පැමිණ සිටින සියලුම දෙනාව පංචශීලයේ පිහිටුවන ලෙසට. අවසරයි ස්වාමීන් වහන්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන ඊළඟට අපි සූදානම් වෙන්නේ ඊළඟ චාරිත්‍රයේ විදිහට නම් කළා තියෙන්නේ දේවතාවුන් වහන්සේලාගේ ආරාධනාව. අපේ ජීවිතවලට එකතු කරගෙන දැන් අපි දෙවියන්ගේ පූජාව අනුභව කරන්න තමයි අපි මේ සියලු දෙනාම මේ විදිහට එකතු වෙලා ඉන්නේ. මේ
ඔබ දකින හැම රූප රාමුවකම තිබුණේ අපේ කම, අපේ සුඛ, අපේ සංස්කෘතිය. සමහර විට ඔබ නිකමටවත් හිතන්නේ නැතුව ඇති මේ තරම් වටිනා කියන සුන්දර අභේදවත් සංස්කෘතිය සිංහල ජාතියකට තියෙනවා. ඔව්. අද දවසේ අපිට මේ අත්දැකීම අපේ හදවත සංවේදී කරන්න තරම් ප්‍රබල අත්දැකීමක් බවට පරිවර්තනය වුණා. ඉතින් වියකී යන ශිෂ්ටාචාරයක තවත් නටබු සටහනක් නොකර මේ ඉදිරි පරම්පරාවට දායාද කිරීම තමයි අපගේ ඒකායන බලාපොරොත්තුව. අනේ නිසාම ඔබ දකින්න ඇති අද මේ සිදුකරපු චාරිත්‍රවලදී විශේෂයෙන්ම රටක ජීවනාලිය බඩු තරුණ පරම්පරාව මීට සහයෝගය ලබා දුන්නා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ තමයි අපේ සතුට. මේ සිදු කරන්නා වූ සියලු මංගල්‍ය වලින් අපේ ජීවිතයට නිරෝගී බවත් ඒ වගේම මේ සියලු චාරිත්‍රවලින් අපේ ජීවිතයට ආශිර්වාදයක් එකතු කරගන්න එකතු කරගත යුතු කාලයක් තමයි මේ කාලය. ඉතින් ඔබට මේ දර්ශන පෙළ බලන්න සියලු දෙනාටම බුදුන්ගේ සරණ වගේම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. Vadire vadire